මම අද මගේ කතාව රිලව් ගැන කියන්නද? නෑ. ඇයි දන්නවද? දැන් මේ රටට මග පෙන්වන්න ඕනි කවුද? රටට මග පෙන්වන්න ඕනි කවුද? ඈ? නායකයෝ. නායකයෝ නායකයෝ ඉතින් මග පෙන්වනෝ නම් මෙහෙ වෙන්නේ නැහැ. මේ රටට මග පෙන්වන්න ඕනි සුදුස්සෝ. සුදුස්සෝ කියන්නේ එතන වැඩිහිටියෝ. හරි? වැඩිහිටියෝ තමයි මග පෙන්වන්න ඕනි. එතකොට වැඩිහිටියෝ මග පෙන්වන්නකොට වැඩිහිටි සමිතියෙන් තුලින් ඒක ආරම්භ කරන්න ඕගොල්ලෝ ජේෂ්ඨ පුරවැසියෝ. ඕගොල්ලන්ට පුළුවන් මතයක් ගොඩනගන්න. මොකද්ද මේ වෙන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ මතයක් ගොඩනගන්න. මේ අංකල් කිව්ව නිසා රිලෝ ගැන මම කතා කරන්නම්. ඔයාලා මේ අපි ඉන්නේ කොහෙද? කතරගම. කතරගම තියෙන්නේ මොන රටේද? මොකේද? පොඩි ළමයිගේ ප්‍රශ්නේ. බයිලට උත්තර දෙන්න. ඔව් මොන රටේද? ලංකාවේ. මතක තියාගන්න ලංකාව කියන්නේ ඕස්ට්‍රේලියාව නෙමෙයි. ඔයාලට මතකද මීට අවුරුදු දෙකකට විතර කාලයකට කලින් ඕස්ට්‍රේලියාවේ ඔටුව 10,000ක් මැරුවා. ඕස්ට්‍රේලියාවේ ඔටුව 10,000ක් මැරුවා. මතකද නැද්ද? ඔයාලව අතාරිනවා. අර නිලියෙක් තවත් නළුවෙක් එක්ක පැනලා ගියක ඔයගලන්ට මතකයි. අපි ඒව තමයි කේලම් හෙව්වේ. ඒ කේලම් වෙලා අපි පොඩි සතුටක් ලැබුවා. හරි? මේ ලෝක පූජිත නෙමෙයි ලෝක ප්‍රසිද්ධ මේ තීරණය මට තාම මතකයි. හරිද? ඕස්ට්‍රේලියාවේ ඔටුව 10,000ක් මැරුවා. ඒ මැරුවේ ඇයි දන්නවද? ඒගොල්ලෝ ගණනය කරා ඔටුවෙක් බොන වතුර ප්‍රමාණය. හිතන්නකෝ ලීටර් 50ක් බොනවා කියලා දවසකට. 50 වැඩි කරා 10,000ෙන්. වතුර ලීටර් ලක්ෂ ගාණක්. ඕස්ට්‍රේලියාවට වතුර නැහැ. ඕස්ට්‍රේලියාවේ තියෙන මරේ ඩාලින් කියලා, මගේ ඩාලින් නෙමෙයි. මරේ ඩාලින් කියලා එකම ගඟයි. හරිද? අපි ලැජ්ජ වෙන්න ඕනි. එකම ගඟ තියෙන රටෙන් තමයි අපි මිදි කන්නේ, ඇපල් කන්නේ. ඒ විතර නෙමෙයි. මිදි ඇපල් නම් කමක් නැහැ. දොඩනුත් කනවා ඒ රටෙන්. හරිද? මිදි ඇපල් දොඩම් කන්නේ එකම ගඟක් තියෙන රටෙන්. කතරගම වැව් කීයක් තියෙනවද? කතරගම තියෙනවා වැව් 25ක්. කතරගම වැව් 25ක් තියෙනවා. කතරගම වඩේටම ගඟ. අපේ ලංකාව වඩේටම මුහුද. වැව් ලක්ෂ ගාණක්. ගංගා, ඇලදොල, ඔයවල්, වාරි මාර්ග නලපද්ධති ලක්ෂ ගාණක්. වතුරෙන් පිරිච්ච, ජලයෙන් පිරිච්ච රටක්. එහෙම රටක අපි ඕස්ට්‍රේලියාවෙන් කනවා ලැජ්ජ වෙන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒ කතාව නෙමෙයි කියන්නේ මේ රිලා කතාව. හරිද? මේක බල්ලන්ට ගිය රට කියලා මම වැඩසටහනක් කරා. මොකද පාරේ මං කිලෝමීටර් 7ක් කාර් එක එලවගෙන ගිහිල්ලා බල්ලෝ 43 දෙනෙක් ගණන් කරා. අද නිකන් මේක රිලවුන්ට ගිය රට නෙමෙයි. රිලව් රට පටවන්න හදන බල්ලන්ට ගිය රට වගේ රිලවුන්ට ගිය රටනේ. රිලව් ගැන කියවන්නේ අංකල් කියන්නේ කතා කරන්නේ. හරිද? මේ රට පාලනය උනේ මේ රෝමලන්දේශ නීතියෙන් නෙමෙයි. රෝමලන්දේශ නීතියෙන් ඔටුව මරන්න පුළුවන්. කුකුලා මරන්න පුළුවන්. හරි? වලි කුකුලා මරන්න බෑ. මොකද? ඌ දුර්ලභයි. වලි කුකුලා දුර්ලභනේ. තලගොයා මරන්න පුළුවන් රෝමලන්දේශ නීතියෙන්. කබරයා මරන්න බෑ. ඌ දුර්ලභනේ. හැබැයි විශ්ව නීතිය අනුව ඔය හැම එකම සත්තු එක එකක් මරන්න බෑ. රෝමලන්දේශ නීතිය පැහැදිලිවම පරාජය වෙනවා. දැන් මේ රෝමලන්දේශ නීතියෙන් අපි හිතන නිසා මේ ප්‍රශ්නේ අපිට විසඳගන්න බෑ. මෙන්න අපේ විශ්ව නීතියෙන්, අපේ රටේ තිබුණේ හෙළ නීතියෙන් කර්මය කර්මඵල විශ්වාසය මත බදනම් වෙච්ච බෞද්ධ රටක් විදියට දීච්ච රටේ නීතියෙන් මෙන්න ප්‍රශ්නේ විසඳන හැටි. හරිද? අපේ රටේ හිටියේ මං කියන්නේ ඕස්ට්‍රේලියාව නෙමෙයි ලංකාව කියන්නේ, ලංකාව නෙමෙයි ඕස්ට්‍රේලියාව කියන්නේ. හරිද? අපේ රටේ පාලනය කරේ මොකෙක්ද? අපේ රට පාලනය කරන රජු කෙනෙක්. රජුර හැදින කොහොමද දන්නවද? රජුර හැදින හැටි දන්නේ නැහැ නේද? කියන්නකෝ නිකන්. වැඩිහිටියන්ගෙන් මෙහාන්නේ. මං ඔයාලට වඩා අවුරුදු හරියටම සමහරුන්ට වඩා 40කින් බාලයි. සමහරුන්ට අනිවාර්යෙන් 30කින් බාලයි. ලංකාවේ රජුර හැදින කොහොමද දන්නවද? දන්නේ. ලැජ්ජයි. කොහොමද රජුර හැදුනේ? මොකක්ද? ජනාධිපති හැදුණේ නැහැ ඡන්ද දීලා. ජනාධිපති හැදිච්ච නෙමෙයි විදිය නෙමෙයි මං අහන්නේ. රජුර හැදිච්ච විදිය. මෙන්න හැදිච්ච විදිය. බුදුහාඳුරෝ කියන්නේ රංජේ දනන් රංජතිති රාජා. ජනතාව සතුටු කරන්නේ කවරෙක්ද? ඔහු තමයි රජුරෝ. රංජේ දනන් රංජතිති රාජා. රංජනය කරනවා කියන්නේ සතුටු කරනවා. දනන් කියන්නේ ජනතාව. ජනතාව සතුටු කරන්නේ කවරෙක්ද? එයා තමයි රජුරෝ. ජනතාව විසින් පත්කර ගන්නවා. හරිද? ජනතාව සතුටු කරන එක්කෙනෙක්. අන්න එයා සතුටු රජුරෝ. එතකොට ලංකාවේ රජ්ජුරුවෝ පත්තුනේ කොහොමද? හරේ මොකද්ද? මේක ලෝකෙත් එක්ක ගත්තයන් පස්සේ මං කිව්වා ජපාන් නෙමෙයි ලංකාව කියන්නේ. මේක මතක තියාගන්න.
කර්මය කර්මඵලය විශ්වාස කරන ලෝකෙදී තියෙන එකම රට මේ රටේ වගේ සම්පත් තියෙන වෙන රටවල් තියෙනවා මේ වගේ භූමිය තියෙන රටවල් තියෙනවා මේ වගේ විශිෂ්ට භූමියක් නැහැ නමුත් මේට සමාන රටවල් තියෙනවා මානව සම්පත් තියෙන රටවලුත් තියෙනවා සේරම තියෙනවා සුන්දරත්වයක් තියෙනවා හැබැයි ලෝකෙ කිසිම රාජ්‍යයක් නැහැ කර්මය කර්මඵලය විශ්වාස කරන ඒ අපේ ලංකාවම පමණයි හරිද කර්මය කර්මඵලය විශ්වාස කරන එකම රට ලංකාව විතරයි හරිද ඔන්නෝක තමයි ලංකාවේ තියෙන හැංගිච්ච අතිශය සුවිශේෂී සූක්ෂම වෙනස ඕන කෙනෙකුට බය නැතුව ගිහිල්ලා කියන්න හරිද ලංකාවේ ලෝකෙම වෙනස් ඒ කර්මය කර්මඵලය විශ්වාස කරන මිනිස්සු එක ලොකු කතාවක් ඒක කතාව පස්සේ කියමු වැඩිහිටි සමිතිය අපි දැන් බලන්න මේ නිශ්ශබ්ද වහන් ඉන්නේ ඇරිනේ මේ කතාව අපිට ඇහෙන්න යන්නේ කොහෙන්ද එතකොට මේ රජුරවන්ට පත්ුනේ රජුරව බවට පත්ුනේ ඇන්ටි මේ දලදා වහන්සේගේ බාරකාරයා එතකොට දලදා වහන්සේගේ බාරකාරයා තමයි රජුරෝ හරි දලදා වහන්සේ හිමිකාරයා කවුද බාරකාරයා කවුද එයා තමයි රජුරෝ විදිහට සැලකුණේ එතකොට මේ රටේ දැන් රජුරෝ දලදා වහන්සේගේ බාරකාරයා නම් දලදා වහන්සේ කියන්නේ මොකද්ද බුදුහාමුදුරන්ගේ අග්‍රම වස්තුව සියලුම දහමේ ස්පර්ශය වැඩිච්ච දන්ත ධාතුන් වහන්සේ එතකොට කර්මය කර්මඵලය දේශනා කරේ කවුද බුදුහාමුදුරුවෝ හරිද එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු කර්මය කර්මඵලය විශ්වාස කරන රටේ මිනිසුන්ගේ ප්‍රධානියා ඒ මිනිස්සුන්ට නායකය දෙන්න නායකත්වය දෙන්න නායකයව පත් කරනවා රටේ මේ ජනාධිපති විදිහට ඒ කියන්නේ නොකියා කියනවා මිනිසුන්ට බලය නායකය කර්මය කර්මඵලය විශ්වාස කරනවා ඒ නිසා තොපිත් විශ්වාස කරපළ කියලා හැබැයි මේ නායකයව පත් කරගත්තේ කර්මය කර්මඵලයේ විශ්වාස කරන මිනිස්සු ටිකම තමයි හැමෝම එකම මට්ටමක හිටියේ රජුරවන්ට මිනිස්සු අභියෝග කරෙත් නැහැ මිනිසුන්ට රජුරව අභියෝග කරෙත් නැහැ හරි ඕවට කියන්නේ මොකක්ද දන්නවද ඔය කියන්නේ හොඳ දහං ගැටකාරී කියලා කෙල්ලෙක් යනකොට කියනවා අනේ තරුණ වයසේම තමයි පොඩ්ඩක් අඟර දඟර දාලා යනකොට දහං ගැට හොඳ දහං ගැටකාරී කියලා කියන්නේ දහං ගැටකාරී කියලා කෙල්ලට කොලොප්පම් කරන්න අපි වැඩිහිටියෝ විදිහට දරගෙන හිටියේ නැහැ දහං ගැට කිව්වේ දහම් ගැට වලට කියලා මේ කිව්වේ ප්‍රායෝගික දහම් ගැටයක් තේරෙන්නේ දහම් ගැට තියෙන එක එකේවා ඔයගොල්ලෝ තුන් තේරවිලේ හැරෙයි මේ කියලා දහමට අදාළ තේරවිලි ටික තමයි තුන් තේරවිලි තමයි දහම් ගැට දහම් ගැට කියලා අපිට ඒක ආවා හරි හල්මයන් නැයි බිඳුවයි සමාන වෙනාට සිංහලේදී එතකොට ඔය කිව්වේ ප්‍රායෝගික දහම් ගැටයක් එතකොට ඒ රජ්ජුරුව හරිද රජ්ජුරුවන්ට පැවරලා තියෙන රාජකාරිය මොකද්ද ඒ රාජකාරිය රටේ ජනතාව රකින්න ඕනි ඒ රජ්ජුරුවන්ට පැවරලා තියෙන රාජකාරිය ජනාධිපති පැවරිච්ච රාජකාරිය වගේ නෙමෙයි ජනතාව විතර නෙමෙයි සතා සිව්පාවත් රකින්න ඕනි මොකේද එහෙම කියන්නේ එහෙම කියන්නේ මොකේද දන්නවද දීඝනිකායේ චක්කවර්ති සිහදාද සූත්‍රයේ කියනවා දෙවෙනි කාරණාව විදිහට රජ්ජුරුවෝ වනාහි මොකද කරන්න ඕනි රටක ජනතාව වගේම සතව සිව්පාවත් රැකිය යුතුයි කියලා හරි ජනතාව වගේ සත්තු සිව්පාවත් රකින්න ඕනි කියලා මේ රට පාලනය කරේ දැන් මේ දලදා මාලිගාවේ දලදා වහන්සේගේ බහරකාරයන් රජ්ජුරුවෝ කර්මය කර්මඵලයේ විශ්වාස කරන කෙනෙක් මේ බලන්න මේව ගැලපෙන හැටි එතකොට බුදුහාමුදුරුව තමයි මේ ධර්මයේ දේශනා කරේ බුදුහාමුදුරුව ප්‍රතිපදාවක් දේශනා කරනවා රටක් පාලනය කරන බෞද්ධ රජෙක් රටක් පාලනය කරන ක්‍රමවේද ටිකක් ඒවට කියනවා එකක් තමයි සප්ත අපරිහානීය ධර්ම අනිත් එක දස සක්විතිවත් තේරෙන අනිත් එක දස රාජ ධර්ම තේරෙන ඔයා තියෙන්නේ තනිකරම බොහොම යහපත් කාරණා තමාට තනිකාට හිතකර ලෝභයේ දේශයේ මෝහයේ නැති හරිද අලෝභ අදෝෂ අමෝහ තීන එතකොට හැම දෙනාටම සතුටින් තියෙන සතුට සපිරි සමාජයක් හදන වැඩපිළිවෙල ඔයා තියෙන්නේ හරි එහෙමයි අපේ රටේ රජුරෝ පාලනය කරේ බුදුහාමුදුරෝ මේ රිලා ප්‍රශ්නේ උත්තරේ දෙන්නේ බුදුහාමුදුරෝ මේ කියනවා කාරණා හතරක් සක්විති රජ කෙනෙකුගේ මොනවද ඒ කාරණා හතර එකක් තමයි සක්විති රජ කෙනෙක්ගේ ලක්ෂණ හතරක් බුදුහාමුදුරෝ කියනවා එකක් තමයි දැහැමින් රට පාලනය කිරීම දහමින් රට පාලනය කරන්න ඕනේ ඒ නිසා රාජා බෞද්ධ ධම්මිකෝ කියලා හැම ගාතම් ඉවර උනේ ඔබ හිතන්න මෙච්චරකල් එහෙමද උනේ කියලා සක්විති රජ කෙනෙක්ගේ සුවිශේෂතා ලක්ෂණ වල දෙවෙනි කාරණාව තමයි මිනිසාගේ මෙන්න සතා සිව්පා වගේද ජීවිත සුරක්ෂිත කිරීම ඔබ හිතන්න මෙච්චරකල් එහෙමද උනේ කියලා ඔන්න රිලා ප්‍රශ්නෙට උත්තර එනවා එහෙමනම් අපේ රටේ සත්තු රිලව් අපිට කන්න නැති වෙයි කියලා
අපිට වැඩි කියලා. මොකද රිලවට තේරෙනවාද මේක මුගේ ගෙඩිය, මේක සයිමන් නයිජර් ගෙඩිය, සිරිමන් නයිජර්ට ගෙඩි 100ක් තියෙනවා, මෙයාට ගෙඩි 2යි තියෙන්නේ. ඒ නිසා සිරිමන් කිය ඉඳ මෙන් කන්න ඕනි කියලා. රිලවට තේරෙන්නේ නැහැ. උන් අපේ රටේ සත්තු, සත්තු රජුරෝ රකින්න ඕනි. හරිද? රජුරුවන්ට සත්තුන්ව රකින්න කියලා මිනිස්සු බල කරන්න ඕනි. කාටවත් කුසල් නැති නිසා කාටවත් ප්‍රශ්න විසඳගන්න බැ. අපි මේ ප්‍රශ්න විසඳන්නේ රෝමලන් දින්ස නීතියෙන්, විශ්ව නීතියෙන් නෙමෙයි. විශ්ව නීතියෙන් ප්‍රශ්න විසඳුණා නම් මෙන්න විසඳුම. සතාසි උපාදා වාද රැකිය යුතුයි රජුරුව. දෙවෙනි කාරණය සක්විති රජ කෙනෙක්ගේ. තුන්වෙනි කාරණය ආර්ථික සුරක්ෂිතතාවය ඇති කළ යුතුය. හට්ටියට hina යනවා. මොකද පහුගිය කාලේ ඩීසල් මතක් වෙලා හරි කන්න නැතිව හාල් කිලෝ එක සීනි කිලෝ එක කිරිපිටියක් ගන්න ළමයෙකුට දෙන මතක් කියලා කට්ටිය දිනා ආරක්ෂක සුරක්ෂතාවය ඇති වුණාද? ඔබ හිතන්න මෙච්චර කල් රට පාලනය වුණේ එහෙමද කියලා. මේ කියවෙන නිදහස ලැබරුවේ. නිදහස ලැබලා 75 වෙනි නිදහස. නිදහස ලැබලා ලැබුවා කියන. හතරවෙනි කාරණේ වෙන සක්විති රජ කෙනෙක්ගේ. විශාරදයන්ගේ උපදෙස් ලබා ගැනීම. විශාරදයන්ගේ. විශාරදයෝ කියන්නේ Tamanට හිතවත් වයසක මිනිස්සෙක් පත් කරලා යාට මේ රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැටුපක් නියම කරන එක නෙමෙයි. අපි හිතමු වැඩිහිටි විශේෂට ලංකාවේ ඉන්න සුවිශේෂී පුද්ගලයන්ගේ උපදෙස් ගන්නවා. ආර්ථික ප්‍රශ්න වලට ගංගාවල කුඹුරවල වැව්වල කෘෂිකර්ම රශ්ව වලට සුවිශේෂී ප්‍රාමාණික විද්වතුන්ගේ උපදෙස් ගන්නවා. හරිද? ඔබ හිතන්නේ එහෙම දුනේ කියලා. දැන් මොකද වෙලා තින්නේ? තවදුරටත් මෙහෙම යන්න පුළුවන්ද? එතකොට වඳුරු ප්‍රශ්නේ ඉවර කරන්න අපි දෙන්නේ රිලා ප්‍රශ්නේ. උත්තරයක් දීලා. දැන් මෙච්චෙන් මෙයින් එහාට අපිට මේ රටේ යන්න බෑ වගේ ගතියක් දැන් පේනවා නේද? එහෙම මොකද දන්නවද පේන්නේ? අපි ණය සල්ලි ගත්තාන් පස්සේ රතිඤ්ඤ පත්තු කරලා පොඩි ආතල්යක් ගන්නවා. දැන් රතිඤ්ඤ ළඟදී පත්තු කරා. මම ඉස්සර ඉඳන් ගෑන ළමෙක් ලොකු ළමෙක් කියලා එළියට ගන්න නැකත වෙන්නේ නැති. නැත්නම් මනමාලියෙක් කියලා බහිනවද කියලා. බැලින්නම් මේ අල්ලපු ගෙදරක කෙනා ඊළඟ ගෙදර එකගේ ණයක් ඉල්ලගෙන රතිඤ්ඤ පත්තු කරනවා. දැන් මට එහෙම රතිඤ්ඤ අහිඳ කරලා එහෙම දාගතක් වෙන්නේ. මම හිතුවා මේ අලුත් අවුරුද්දට දැන් අලුත් අවුරුද්ද යට ගිහිල්ලානේ. හැමතැනම රතිඤ්ඤ යනකොට ලොකු ණයක් හම්බෙලා ඇති රතිඤ්ඤ දාන්න කියලා. ඒවට උඩ වැල්ලා දින්නේ. හරිද? මේ යුගයේ මෙහෙම යන්න බෑ. හරිද? ඕගොල්ලන්ට තියෙන පුදුම ඥානයක්. හරිද? ඔලුව සොදුන්නේ නැහැ නිකන්. ඔයාලගේ ඥාණයෙන් වැඩක් ගන්න පුළුවන් විදිහට ක්‍රමයක් ආවේ නැහැ. ඕගොල්ලෝ හැල්ලොල් ලක් කරලා වැඩිහිටි හැඳුනුම් පතක් දීලා ගරු කරන්නේ කියලා චිත්‍ර ශිල්පියාව දාලා ඩිජිටල් බැනර් එකක් ගහලා ගැහුවා ආවලාට නිවන් සුව පතමු කියලා. ඉස්සර සයිමන් අයියා, සිරිමන් අයියා තමයි මේක ඇඳි. ලස්සනට පින්සල් අරගෙන ඒක අඳිනකොට අෂ්ටක කියනකොට වැඩිහිටියා. එතකොට මොනවද මේ සතෙක් කෑවන් පස්සේ අර ගමේ ඉන්න වෙදමාමා ළඟට උස්සන් යනකොට හරිද? ඒ මනුස්සයර ගෞරවයක් නිර්මාණය වෙලා තිබුණා. මෙද මහත්ය කියලා ගරු කරගෙන එනකොට නැගිටිනවා. එයා එකෙන් ජීවත් වෙන්නේ, ගෞරවයෙන් ජීවත් වෙන්නේ. බුලත් වේටේ දික් කරනවා එනකොට. දරුවන්ගේ ගෞරවය වැඩි හිටියන්ට. දැන් එනකොට වෙදමාම නැහැ. එයාව දන්නේ නැහැ. ඉස්පිරිතාලට යන්නේ උණක් ඇදුනොත් එහෙම නූල් කරේ දැමිලි මේ මන්ත්‍රයන්ට කිරිල නැහැ. හරි, ඒව තේරෙන විශ්වාසය යට ගිහිල්ලා. අපි කර්ම කල්පනා වල විශ්වාස කරපු જાතියක්. අපි එහෙම ඒවා විසඳුවා. වැඩි හිටියෝ. අද ඒ සේරම වැඩි හිටියන්ගේ ගුණ මේ යහපත්කම් දක්ෂතාන් සේරම් පැත්තකට දාලා ජේෂ්ඨ පුරවැසි හැඳුනුම්පත් කියලා එකක් දෙනවා විලිලැජ්ජයි සලකපන් කියලා. මොකෙක්ක සලකන්නේ නැහැ, සලකෙන්නේත් නැහැ. ආපහු අර ගුණගරුක ටික අංක ටික ගන්න බැනර් එකක් ගහනකොට මම හරි සමිතියට ගිහිල්ලා කිව්වා චිත්‍ර ශිල්පියා වාඩි කරගෙන ජේෂ්ඨ පුරවැසිය ගියාගෙන බැනර් එක අඳින්න එපා. එයාගේ වටිනාකම මේ බැනර් එක ඇඳුනොත් එහෙම ගහනවා මෙහෙමයි. සිරිමන් ආට් කියලා, සයිමන් ආට් කියලා ගහනවා. බලන්න නම ගහලා දිනකොට මලගෙදෙට්ට මතුන්ගෙදෙට්ට යනකොට එයා අභිමාණයෙන් බලාගෙන යන්නේ. ආ සිරිමන් අංකල් ඇඳපු අංකල් කිව්වනේ සිරිමන් සීය ඇඳපු, සිරිමන් අයියා ඇඳපු, මාමේ ඇඳපු බැනර් එකක් කියාගෙන අනේ අයියා අපේ ගෙදර අතර මගුල් ගෙදර තොරර ගහලා දෙන්නකෝ. බලන්න ආපු වටිනාකම කෝ දැන් ඒක. මේ විහිළුවක් කියලා තියෙන, විනාශයක් කියලා තියෙන. හරිද? ඒ නිසා වැඩිහිටියෝ මුල ගන්න. මේ තවදුරටත් මේක යන්න බෑ. ඔබ හැදෙන්න රට හදන්න හදාගන්න හදන්න එපා කාටවත් කියලා. ඕගොල්ලෝ හැදෙන එක එක්කෙනා හැදිච්චකම රට හැදෙනවා. ඕගොල්ලෝ අකුසලේ නම් ඉන්නේ, කුසලයෙන් පිරිච්ච එක්කෙනාට බෑ පාලනයට එන්න. ඒකට සුදුසු තමයි ඉන්නේ. ඒ නිසා ඕගොල්ලෝ කුසල් වඩන්න, කුසල් වැඩියොත් එහෙම කුසලයට අදාළ පාලකෙක් එයි. හරි? ඉන්න පාලකයා කුසලයේ අනුව කටයුතු කරයි. අකුසලයේ වඩන්න වඩන්න, ලෝභයේ දේශයේ මෝහයේ වඩන්න වඩන්න, ඒකට ගැළපෙන පරිසරයක් බලන්න මේ කොච්චර පිච්චෙනවද කියලා. වෙනද අවුරුදු කාලේද මෙහෙමද? ඉන්න පුළුවන්ද? මේ හෝල් එකේ ඉන්න පුළුවන්ද? මේ අත දික් කරන විප්පක් ළඟ අත දානවා වගේ මේ මොකද්ද? මේ ගෙවන්නේ ලොකුම අකුසල කාලයක්. අකුසලයේ අදිවිච කාලයක්. තවත් අපි කරන්නේ අකුසලයේ වහ ගන්න, අකුසලයේ ජය ගන්න, අකුසලයේම ගන්නවා. මං විලා ප්‍රශ්න ඉවර කරන්නම්. කවුරු කොහොම කිව්වත්, කවුරු කොහොම කෙරුවත් නොකරුවත් මෙඩිකල් යන්න ඉස්සෙල්ලා තව අවුරුදු 7ක් ඇතුළත මේ රටේ ප්‍රශ්න ඉවර වෙනවා. හරිද? මේ රටේ ඔය කියන මං කියනා වගේ එක එක්කෙනාගේ ලෝභයේ දේශයේ මෝහයේ අඩු කළා. අලෝභයේ අදෝෂයේ අමෝහයෙන් වඩන්න ගන්නවා. හරිද?
කෙනෙක්ගේ මුදලක් හම්බ වුණත් ඒ මුදල ගිහිල්ලා දෙනවා. ගිහිල්ලා දෙනකොට දුන්නෙක් ගන්න එක්කෙනා සතුට වෙනවා, දුන්නෙක් කෙනාට වඩා දුන්නෙක් කෙනා ඊට වඩා සතුට වෙනවා. ඒ සම්බන්ධකම් නැවත ඇති වෙනවා, විශ්වාසය ඇති වෙනවා. හරිද? අල්ලපු ගෙදර එක්කෙනාට අඬ ගහලා ගෑන් ළමයාව නවත්තරන් යන්න පුළුවන් කාලයක් එනවා. ඒ තරම් රැක ගන්නවා. ඉස්සර අපි එහෙම රැක්කා. ඒ නිසා තමයි කොටහළු මගුල් කෙවල් කියලා සංනිවේදනයක් ආවේ. තනියෙන් අර ළමයා යනකොට වැඩි වේ පැමිණිලා කියලා කුඹුරේ ඉඳන් බලන් ඉන්න. ඊට පස්සේ කියනවා නෝනාට ගිහිල්ලා අරලන් ගියද ළඟට කියලා. එහෙම රටක් මේක. ඒක තමයි මේක අතේ තියාගෙන ගෑනු ළමයේ කවස් යාලේ උතුරේ ඉඳන් දකුණට යන්න පුළුවන් කම තිබුණේ. එහෙම කොල්ල කඩා ගන්න ආවෙ නැහැ. තාමත් මිනිස්සුන්ගේ මනස හොඳයි. මනසට නායකත්වයක් දෙන්න කෙනෙක් නැහැ. හරිද? කවුරු කොහොම කරත් නැතත් මේ දේ පටන් ගන්නවා 2030 දී. හරිද? මේකට ඕගොල්ලෝ කුසල් වැඩුවොත් එහෙම කුසලයට අදාළ නායකයෙක්පත් වෙන ඔයා කුසලෙන් පාලනය කරන කෙනෙක්. මේ සරේ යාපත් වෙන්නේ පොරොන්දුවක් අරගෙන ඉවරලා ස්ටේජ් වල ගිහිල්ලා කෑ ගහලා මේ ඕගොල්ලෝ තෝරන්නේ. පුද්ගලයේගේ වැඩ දිහා බලාගෙන ඉඳලා ඕගොල්ලෝ හිතනවා අපි දැන් අසරණ වෙලා ඉන්නේ. අපි බොහොම අන්තර වැහලා ඉන්නේ. ඒ නිසා ඔබ එන්න පාලනය කරන්න කියලා ඔබ ගිහිල්ලා අර පැත්තකලේ ඉන්න කුසලෙන් පිරිච්ච යහපත් මිනිස්සුන්ව වැදලා ගන්නවා පාලනයට. ඔබ අපිව පාලනය කරපන් කියලා. ජනතාව පාලිතව ඇදලා ගන්නවා පාලකයව. ඒ කියන්නේ පාලකයා තමගේ ප්‍රතිපත්තියක් හදලා ඉදිරිපත් කරනව නෙමෙයි. පාලකයව ඇදලා ගන්නවා පාලිතයෝ. ඕගොල්ලෝ ඇදලා ගන්නවා. එහෙම ඇදලා ගන්න ගෙනාට පාලනය කරන්න බාර දෙන්න ගෙනාට කවදාවත් ඕගොල්ලෝ දාන නීති කඩන්නේ නැහැ. එයා කිව්වොත් එහෙම අදිනා මුළු රටේම හරම් මරන්න තහනම් කියලා එක එකක් හරම් මරන්නේ නැහැ. මොකද පාලකයෝවව පත් කළ තින්නේ පාලිතයෝ හැබෑවටම. හරිද? කවුරු කොහොම කරන්නේ කිව්වත් මේක කරත් නොකරත් 2030 පටන් ගනිද්දි දැන් මේක වේගන යනවා. කොටේ දෙපැත්තට කැපිලා වැටෙන්නේ නැතුව තියෙන නිසා අපිට පේන්නේ නැහැ. අපි තියෙනවා හිතනවා අපිට තාම මේක කඳ තියෙනවා කියලා. දෙපැත්තට කැඩිලා කැපිලා ඉවරයි. වැටෙන්න පටන් ගන්නවා දැන් ළඟදී. එතකොට මේක පේනවා. හරිද? බලාපොරොත්තු තියාගෙන ඉන්න. හැබැයි ඔබ අකුසල් කරන්න එපා. අකුසල් කරොත් එහෙම ඔබට මේකේ මේ රඟ භුක්ති විඳින්න බැරි වෙනවා. ඔබ අපතක වෙනවා අපිට. හරිද? අමතක කරන්න එපා. මේක මතක තියාගෙන ඉන්න. හැමතිස්සෙම ලෝභයක් හිතට ආපු ගමන් ඒක අයින් කරන්න. තීන මට්ටමින් අනිත්‍යකාර දෙන්න. වතුර වීදුරක් හරි දෙන්න. වතුර විකුණන්න එපා. පුළුවන් තරම් නොමිලේ දෙන්න ගන්න. මේ රට වතුර විකුණපු රට නෙමෙයි. තේරෙනවා? අපි වතුර ටික විකුණන එකයි මෙච්චර මේ ඉර සැරවෙලා තින්නේ. හරිද? තෙත වෙනකොට ඉරේලිය අඩු වෙනවා, රැස් අඩු වෙනවා. වහී කාලට. හරිද? රජුරෝ යහපත් වුණා, රාජා බවුතු ධම්මිකව වුණොත් එහෙම නිසි කලාවට මේ වහිනවා. චිත්තවත් සරුසාර වෙනවා. ආරක්ෂාව ඇති වෙනවා. එක වඳුරෙක්ව විලේලෙක්ව පිට රටට විකුණන්න ඕනේ නැහැ. අපේ සත්තු විකුණලා උන්ව මැරුවොත් එහෙම කවුදවත් කියන්නේ? හරිද? රජුරුවන්ගේ යුතුකම ඒක නෙමෙයි. ඒ නිසා මේ කුසල් රාජ්‍ය ඇති වෙනවා කවුරු කොහොම කිව්වත්. කරත් නැතත් මේක එහෙම වෙනවා වෙනවා වෙනවම තමයි. පල්ක තියාගන්න.